SL Baby Girl ඔසින්දි YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මං අද ආවා ඔයාලට හරිම ලේසියෙන් විනාඩි 5න් හදා ගන්න පුළුවන් ලස්සනම ලස්සන වෙසක් උඩක් හදන හැටි කියලා දෙන්න. පුංචි අයටත් හදන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක අපි හදන්නේ කියලා. මේ සඳහා ඕනි කරන දේවල් තමයි පොල් කොල ඕනි කරනවා. ඉරටු අයින් කරන්න නැතුව පොල් කොල ඕනේ. පොල් කොල සාමාන්‍යයෙන් 30ක් 40ක් වගේ ඔයාලා කපා ගන්න. ස්ටේපරයක් ඕනේ, කතුරක් ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපි පටන් ගමු. ඔයගොල්ලෝ මුලින්ම මේ වගේ පොල් කොලේ අරගෙන මේ වගේ සෙන්ටිමීටර් 12ක වගේ සයිස් එකට මේ පොල් කොලේ කතුරෙන් අරගෙන කපා ගන්න ඕනේ. මෙන්න මේ වගේ සයිස් එකට අපි කපා ගන්නවා. මේ වගේවා 24ක් කපා ගන්නවා. හරිද? හරි. දැන් අපි ඒ වගේ 24ක් කපාගෙන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද දන්නවද යාළුවනේ කරන්නේ? මෙන්න මෙහෙම මෙන්න මෙහෙම හතර පැත්තට කොටුවක් හිටින විදිහට මේ පොල් කොළ හතර තියාගෙන මේ වටේට ස්ටේපර් කරලා මෙන්න මේ වගේ ස්ටේපර් කරපු ඒවා මේ තියෙන්නේ. එහෙම ස්ටේපර් කරගත් එකක් මේ වගේ ඒවා හදා ගන්න ඕනේ අපි 6ක්. හරි. අපි දැන් මේක ඊට පස්සේ කරන්න යන්නේ අටපට්ටමක් විදියට ස්ටේපර් කරගන්න එක. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. අපි දැන් මේ හතරැස් විදියට හදාගත්ත ටික අටපට්ටමක් විදියට හදාගන්න යන්නේ මෙන්න මෙහෙම තියලා. අන්න බලන්න මෙහෙම තියලා අපි ස්ටේපරින් ස්ටේපර් කරනවා. මේක අනකෙනට හදන්න පුළුවන් හරිම ඉක්මනට, හරිම ලේසි. මෙන්න හදන්න ඕන කෙනෙක්ට මේක ඉක්මනට හදා ගන්න පුළුවන් හරිම ලේසි. ස්ටේපර් ගහන්නනේ තියෙන්නේ. අන්න බලන්න මේ විදිහට අපි ස්ටේපර් ගහලා ඔන්න දැන් අටපට්ටම විදියට හැදීගෙන එනවා යාළුවනේ. ඔන්න බලන්න බලන්න මෙන්න මෙහෙම තියලා ස්ටේපර් ගහ ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි නේද යාළුවනේ? ඊළඟට අන්තිම කොටුව තියලා අපි ස්ටේපර් ගහ ගන්න හදන්නේ. මෙන්න මේ විදියට ස්ටේපර් ගහලා හරිම ලේසියෙන් මේක හරිම ලේසියෙන් මේක ඔන්න දැන් මොකද යාළුවනේ අපිට ඇවිල්ලා තියෙන්නේ අටපට්ටමක් ආවා නේද? හරි. මේ තියෙන්නේ අපේ ලස්සනට හදාගත්ත
පොල් කොළ වලින් හදාගත්තු ස්ටේපර් ගහලා හදුවේ. වෙන කිසිම දෙයක් ඕනේ වුණාද? අපේ අටපට්ටම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට පොල් කොළ කපාගෙන දැන් අපි මේක වහගන්නත් එපා ලස්සනට. මෙන්න මේ විදිහට තියලා ස්ටේපර් ගහනවා. හරිම ලේසි. ඔයාලට හරිම ඉක්මනට හරිම ලේසි මේක හදා ගන්න පුළුවන්. චූටි බබාලට උනත් අම්මලත් එක්ක එකතු වෙලා මනට හදා ගන්න පුළුවන් මේක. බලන්න. විදියට ස්ටේපර් ගහලා අපි වටේම මේ විදියට හදා ගන්න යන්නේ. දැන් අපි මේ විදියට මේ කුඩුව වටේටම පොල් කොළ ස්ටේපර් කරලා හදාගෙන ඉවරයි. ඊළඟට අපි කරන්න යන්නේ මේකට පොල් කොළ වලින් රැලි දාගන්න එක. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. අපි දැන් මේ පොඩි රැලි හදා ගන්න විදිය පෙන්වන්නේ. පොල් කොලේ 4ට 5ට විතර හීනියට ඉරලා මේ විදියට හදාගෙන අන්න පැත්තකින් තියලා ස්ටේපර් එකක් ගහ ගන්න යන්නේ. චුට්ටක් පෙන්නමු අපි ඒකට. අන්න ඒ විදියට දැන් තැන් දෙකකට දාගත්තා. ඊට පස්සේ වැඩි ටික කපලා අයින් කර හැකි. අන්න දැන් අපි හතර පැත්තටම අර පොඩි රැලි තියලා ඉවරයි. ඊට පස්සේ යට රැලි ටික තමයි අපි දාන්න හදන්නේ. ඒ විදියට තමයි දැන් තියෙන්නේ. දැන් අපි ඉරටුව ඉවත් කරලා පොල් කොළ විතරක් අරගෙන ඒ ටික මෙහෙම වටේට ස්ටේපර් ගගහ යන්නේ. යට රැලි ටික හිටින්න අන බලා ගන්න. ඒ විදිහට ස්ටේපරේ ගහලා මම තියාගෙන යනවා. ඒ විදිහට මේ වටේටම අපි ස්ටේපර් ගහලා රැලි ටික එල්ල ගන්න ඕනේ. ඉතින් දැන් මේ විදිහට මේ වටේට පොල් කොළ ටික ස්ටේපර් කරගෙන යන ගමන් අන්න බලන්න ඔයාලා හරිම ලේසි. චුට්ටයි තියෙන්නේ. අන්න දැන් අපි වටේටම රැලි දාගෙන ඉවරයි. අන්න දැන් ඒක ඇරට පෙන්වන්න හදන්නේ. යටට රැලි දාගත්තම මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා. හරි. දැන් අපි මේකට උඩින් එල්ලන්න නූලක් දාගන්න යන්නේ. අන්න බලන්න ආදෝනේ අපි නූලක් දැන් දාගන්න යන්නේ. අපි දැන් නූල තියලා ස්ටේපර් එකක්ම ගහගන්නන්නේ. ඔන්න බලන්න. ඔන්න තියලා. ඔසින්දි බබා. ඔන්න අපි
මේ පැත්තෙන්දලා අනිත් පැත්තට නූල තියලා ස්ටේපල් ගහලා මේක එල්ල ගන්න හදන්නේ. දැන්ටි නූල හදාගෙන ඉවරයි. දැන් අපි මේක ලයිට් දාලා ඔයාලට පෙන්වන්නම්. මෙන්න අපි දැන් අපි හදපු සක්වුඩ් වේලල ලයිට් දැම්මා. අන්න බලන්න මෙන්න මේ වගේ ලස්සනට තියෙනවා. අපි මේක එල්ලුවාම හරිම ලස්සනයි නේද? අන්න ඔයාලත් හදන්න මේ පාර. මේකට ගිය මොනවාද? පොල් කොලයි ස්ටේපරුයි විතරමයි. වෙන මොනවත් පාවිච්චි කරේ නැහැ. ඉතින් ඔයාලට හරිම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් මෙන්න මේ විදියට ලස්සනට වෙසක් කුඩු. මේ ආලුවනේ අපි කලින් දාලා තියෙන වෙසක් කුඩුව ඒකත් හදලා තියෙන්නේ පොල් කොලයි පොල් පිටෙන් කපාගත්ත පටි ඒ වගේම විතරයි. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් බලන්න කියලා. මම ඒක කමෙන්ට් බොක්ස් එකෙන් දාන්නම් ඒක ලින්ක් එක. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න. එහෙනම් යාළුවනේ ගිහින් එන්න. Thank you.